ආසියානු යෝන් කණ්ඩායම අටක් ක්‍රීඩා කරන යෝන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වෙන විට එක්සත් අරාබි එමිරාජයේ රාජ්‍යයේදී පැවැත්වෙනවා. මෙම තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශයේ එක්සත් අරාබි එමිරාජයේ ජපානය ශ්‍රී ලංකා කියන කණ්ඩායම් බී කණ්ඩායමේ ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගෙන තිබුණ අතර ඉන්දීය, පකිස්තාන, ඇෆ්ගනිස්තාන, නේපාල කියන වයසවරු 19-15 කණ්ඩායම් ඒ කණ්ඩායමට තමයි ක්‍රීඩා කළේ. මේ වන විටත් ඒ කණ්ඩායමේ ඉන්දියා වගේම පකිස්තානයේ සෙමි ෆයිනල් තරග වෙනුවෙන් ඔවුන්ගේ ස්ථානය වෙන් කරගෙන අවසන්. මේදී බී කණ්ඩායමේ අවසාන තරග දෙක තමයි අද පැවතුනේ. මේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ යෝන් කණ්ඩායම අතර තරගය වගේම එක්සත් අරාබි එමිරාජය හා ජපාන කියන යෝන් කණ්ඩායම අතර තමයි අද තරග පැවතුනේ. අද පැවතෙන තරගවලදී ජයග්‍රහණය වැදගත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම එක්සත් අරාබි එමිරාජය කියන කණ්ඩායම් දෙකටයි. මන්ද මෙම තරගයේ ජය ගන්නා කණ්ඩායමට සෙමි ෆයිනල් තරග වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා වෙන නිසා. මීට පෙර මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයේදී ජපාන කණ්ඩායම ලකුණු 75කට සියලුම දෙනා දවා ගත්තත් ඔවුන්ෙම ලකුණු 76 අඹා යාමට කල්ලු 3ක්ද පූජා කිරීමට සිදු වුණා. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පිටිකන්නේ යම් අඩුවක් තිබෙන බවට තමයි අපට දැක ගන්න හැකියාව ලැබුණේ. මන්ද ජපාන කණ්ඩායමක් ඉදිරියේද කල්ලු 3ක් පූජා කිරීම හිතන්නටත් බැරි කාරණාවක්. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ මුහුණ දුන් දෙවන තරගයේදී එක්සත් අරාබි එමිරාජයේ රේව නියමිත පන්දුවර 50 කලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 220ක් පමණයි. එම තරගයෙන් එක්සත් අරාබි එමිරාජය කණ්ඩායම කඩලු දෙක පාසු ජයක් ලබා ගත්තේ පන්දුවර 48 පන්දු දෙකකදී ලකුණු 224ක් කඩලු 8ක් දැවී ලබා ගැනීමෙන් ඔවුන් ලැබූ ජයග්‍රහණය නිසායි. ඒ නිසාම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම එක්සත් අරාබි එමිරාජය කියන කණ්ඩායම් දෙකට අද පැවැත් වූ තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුණේ. කොහොම නමුත් බංග්ලාදේශයේ එරෙහිව පැවති අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 50 කඩුට 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 199ක් පමණයි. ලකුණු ලබා ගැනීමේදී පුලින්දු පෙරේරා ලකුණු 28ක්, රොවිසාන් ලකුණු 21ක්, සෙනෙත් ජයවර්ධන නායකයා ලකුණු 25ක්, දිනුර කළුපාන් ලකුණු 20ක්, රුසන්ද ලකුණු 24ක්, සර්ජුවන් ලකුණු 21ක්, විශ්වලහිර ලකුණු 25ක් වගේම රෝෂාන් පෙරේරා ලකුණු 19ක් ලබා ගත්තත් කිසිවකට ලකුණු 30 සීමාව පසු කර යාමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මෙහිදී එක් ක්‍රීඩකයෙක් හෝ අර්ධශතකයක් හෝ ශතකයක් කරා ගියා නම් ශ්‍රී ලංකා ඉනිම මීට වඩා සාර්ථක වෙනට වැඩි අවස්ථාවක් තිබුණා. කෙසේ වෙතත් බංග්ලාදේශ පන්දුවනන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩාවැටීම සිදු වුණා. එදී බංග්ලාදේශ කණ්ඩායමෙන් වාසි කල්ලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව මුස්පීකර් වගේම මාරු වතරේ කල්ලු 2කින් බෙදී ගියා. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 200ක් පන්දුවර 50ක් තුළ හඹාගේ බංග්ලාදේශ කණ්ඩායම ලේසියෙන් පාසුවෙන් මෙම තරගයේ ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වුණා. එහිදී බංග්ලාදේශ කණ්ඩායම ආරම්භක ප්‍රතිකාර රහමාන් වටිනා ශතකයක් ලබාගෙන තමයි ඔවුන්ගේ කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණ ලබා දීමට මූලික දායකත්වය ලබා දුන්නේ. මෙම තරගයේ පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම යෞවුන් ආසන කුසලානෙන් ඉවතට විසිවි ගියා. ඊටමතර බී කණ්ඩායමේ මූලික වටේ අවසාන තරගයේදී එක්සත් අරාබි එමිරාජය කණ්ඩායම ජපාන කණ්ඩායමට එරෙහිව කඩුලු 7කට නියමිත පන්දුවර 50 ලකුණු 320ක් ලබා ගත් අතර ජපාන කණ්ඩායම මෙම ඉලක්කය හඹා යාමට නොහැකි වූ නිසා මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවෙද්දී එක්සත් අරාබි එමිරාජය කණ්ඩායම වගේම බංග්ලාදේශ යෝන් කණ්ඩායම සෙමි ෆයිනල් තරග වෙනුවෙන් ඔවුන්ගේ ස්ථානය වෙන් කරගත්තා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ කඩාවැටීම දකින්නට ලැබීම ඉතාම කනගාටුදායක සිදුවීමක්. ඉතින් විටක හිතන්නට පුළුවන් මේ ශ්‍රී ලංකාව සිටින හොඳම 19-15 කණ්ඩායමද කියලා. කෙසේ වෙතත් සියල්ල සිදුවී හමාරයි. ඉදිරිදී පැවැත්වෙන යෝන් එක්දින ලෝක කුසලන් තරගාවලියේදී මෙම කණ්ඩායමේ වෙනස්කම් සිදුවේවි කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් අයි බලාපොරොත්තු තියාගනිමු එලෙමෙන් ලෝක කුසලන් තරගාවලියේදී ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම කෙසේ ඔවුන්ගේ සුපුරුදු රිද්මයට පැමිණෙවිද කියලා. ඉතින් ක්‍රීඩාශීලී ඔයාලට හිතන ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් එකේ ලියන්න මතක ගන්න එපා. අලුත් වෙන ක්‍රිකට් ලෝකේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එනහස සියලු දෙනාටම ක්‍රීඩාශීලී උද්‍යෝගිමත් දවසක්.